अपे व्यवसायकत्व राज्य निर्माण किरी में ये उपाय मार्गिक डेक्म में पोलवे पलकराने नाम अभी देशपालनिक वशेनुत उपाय मार्गिक व्ययुतु कियन स्थावरे इन्न कंडायमक विशेषेन्म मे उपाय मार्गिक सलस्मक तुलिन पमनक मेरट इदिरियट गेनियन्नट पुलुवन कियला विश्वास करन वृत्तिकेन पिरिसक मम समग साक्षा करानेर पटांग अरगेन देन अवुरुदु देकहम आरक वितर एति तुनक वितर एति एकट हेतुव ममत पौद्गलिक विश्वास करपु अपि हेमदाम देकपु दिवुनु लोके सिद्ध वेन ए उपाय मार्गिक प्रवेश कियन एक तमाई अपे मूलिक संकल्प वलिन एकक मे उपाय मार्गिक सलस्मक सकस्किरी में ए पुरोगामी संकल्पय अपि समग साकाच्छा करन्नट कटयुतु करे मे पिरिपुन संविधानय पिरिपुन संविधानय ओब सियलु देना दन्ना परिधि लंकावे सियलुम देशपालन पक्ष एक्क मे संवादय करगेन गिया ओउन දැන්ට බලයේ සිටින ජනතාව යුක්ති පෙරමුණත් එක්කත් දැන් මෙවර තරග කරපු සජබය එක්කත් ඒ වගේම ඔය රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායම එක්කත් ඒ සියලු දෙනා එක්ක උන් සාකච්ඡා කළා. අපි ඒ සාකච්ඡාවට සහභාගී වුණා. සහභාගී වෙමින් ඔවුන් සමග මේ සංවාදය දිගටම ගෙනිච්චා. महबूब जनता पक्ष हटियट अभी मूलसीट मे रट इदिट गिनियन मे रट व्यवसायकत्व राज्यक्यु व्यवसायकत्व मनसकिन कटयुत कलियुत कियन ये प्रधान आख्यान दिगिन दिगटम समाजगत करपु खंडायमक इदिन अभी मे पिरिपुन संविधाने सभापति देवायक मे साकच्छाव दिगटम अरगिन गिया අවසානයේදී ඔවුන් සහ අපි අතර ඇති වුණු එකඟතාවය උනේ මේ සංකල්පය තේරුම් ගන්නට පුළුවන් වුණ උකහා ගන්නට පුළුවන් වුණ එකම කණ්ඩායම අපි මාවිම ජනතා පක්ෂය. ඉතින් පිරිපුන් සංවිධානයට අවශ්‍යයි මේ උපාය මාර්ගික වැඩපිළිවෙල කියන එක ජනතාවට ගෙන එන්නට රට දියුණු කරන්නට ඔවුන් බොහොම මහන්සි වෙලා मेरटे वृत्तिकेन ए प्रामाणिकेन विद्यार्थीन विशाल पिरिसक एकतु वेला ओउन गेम उपाय मार्गिक वेडपिलिवेलक ओ जनतावट द्रिपत कल्ला तियेनवा ए अतरतुर अपि अपे दीर्घकालीन देशपालनिक सामाजिक आर्थिक समीक्षण वलिन पास्से दिगिन दिगटम जनताव एक्क साकाच्छा करला विद्यार्थीन प्रामाणिकेन ඒ සියලු දෙනා එක්ක සාකච්ඡා කරලා ජනතාවත් එක්ක සාකච්ඡා කරලා ඉදිරිපත් කළ තිනවා උපාය මාර්ගික වැඩපිළිවෙල. මෙවර මේ දේශපාලන වේදිකාවේ ජනාධිපතිවරණ වේදිකාවේ කේන්ද්‍රීය සංවාදය උනේ අපේ උපාය මාර්ගික වැඩපිළිවෙල. අපිට ජනතාව එයට ඡන්දය දෙන්නට තරම් වූ වාස්තවික දේශපාලන පසුබිමක් නිර්මාණය වෙලා නොතිබුණු තත්ත්වයක් තුළ අපිට ලැබුණු ඡන්ද ප්‍රමාණයෙන් එය මැනගත නොහැකි වුණත් සංවාදයට ලක් වුණේ යයි. මොකද තාර්කික හා විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරේ අපි පමණයි. ඉතින් ඒකට විශාල ගෞරවයක් හිමි වෙනවා පිරිපුන් සංවිධානයට. පිරිපුන් සංවිධානය අපිව හැම අතින්ම උනන්දු කරා, අභිප්‍රේරණය කරා, අපිට සහාය දැක්වුවා, ඔවුන් මේ ගමන අනුමත කරා. ඒ නිසා අපිට ගොඩක් දුර යන්න පුළුවන් වෙලා තියෙනවා. අද මේ අවද අපි පැමිණ ඇති සංදිස්ථානයේ වන මහමැතිවරණය මේ මහමැතිවරණයේදී කොහොමද පාර්ලිමේන්තුව තුල මේ ප්‍රාමාණිකයින් විද්වතුන් එවැගේම
තාර්කික වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට ගෙනියන්නේ කොහොමද කියන එක ඉතා වැදගත් කාරණයක්. ඉතින් ඒ නිසා පිරිපුන් සංවිධානයත් අපි දේශපාලන සන්ධානයක් හැටියටත් එකමුතුවටක් හැටියටත් සාකච්ඡා කරලා ප්‍රායෝගිකව ඔවුන්ගේ නියෝජනය පාර්ලිමේන්තුව තුළ අනිවාර්යෙන්ම ලබාගත යුතු හැකි ආකාරය සාකච්ඡා කරලා අපි තීරණය කරා පිරිපුන් සංවිධානය ඔවුන්ගේ අභිලාෂයත් ඉෂ්ට වෙන ආකාරයෙන් අපේක්ෂාවත් ඉෂ්ට වෙන ආකාරයෙන් අපේ ආනන්ද දේවසිංහ ඒ සොහොයුරා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් පෙරාදෙණි විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක් ඔහුට අවස්ථාව ලබා දෙන්නට අපි සමග එක්ව අපේ සන්ධානය සමග එක්ව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණට ඉදිරිපත් වෙන්නට. ඉතින් අපිට ඒක හරි සතුටට කරුණක්. මොකද ජනතාව පහුගිය දවස්වලත් ඇහුවා මේ දැන් අලුත් මුහුණු නැද්ද මේ අපේ වැඩපිළිවෙල තුළ. දැන් අලුත් මුහුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ ඒ සොයුරා රටට ගොඩක් ආදරේ අවුරුදු ගණනක් මමත් පෞද්ගලිකව ඇසුරු කර කෙනෙක්. ඔහුට විශාල කැපවීමක් තියෙනවා මේ රට දියුණු කරන්නට. ඔහුගේ ශේෂ්ත්‍රය ඉංජිනේරු ශේෂ්ත්‍රය වුණත් ඔහුට විශාල දේශපාලනික සමාජීය දැනීමක් තියෙන පුද්ගලයෙක්. ඉතින් අපිට බොහොම ආඩම්බරයි අපිත් එක්ක ඔහු අත්වැල් බැඳ ගැනීම සම්බන්ධයෙන් පිරිපුන් සංවිධානය වෙනුවෙන්. ඉතින් මගේ පෞද්ගලික නිරීක්ෂණයත් මම පවසන්නට ඕන. මම හිතන්නේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක් තමයි ආනන්ද දේවසිංහ ඒ ඉංජිනේරු මහතා. මොකද ඔහු හුදු විද්‍යාර්ථියෙක් ඉංජිනේරුවරෙක් නෙමෙයි. ඔහු ප්‍රායෝගික මේ පොළවේ දේශපාලනය හොඳින් හඳුනාගත්ත පුද්ගලයෙක්. ඔහුට දේශපාලන දැනීමක් තියෙන පුද්ගලයෙක්. මොකද හේතුව විටින් විට පාර්ලිමේන්තුවට මේ විද්‍යාර්ථීන් පිරිස් ගියාට ඔවුන්ට දායකත්වයක් ලබා දෙන්නට බැරි වුණා රටේ ප්‍රගමණයට. මොකද ඔවුන්ට දේශපාලන දැනීම, ඒ පොළවේ දැනීම, ඒ මිනිස්සුන්ගේ හැඟීම් ඒවා ප්‍රමාණවත්ව උකහා ගන්නට බැරි වෙච්ච නිසා. එනිසා අපි දන්නවා එසේ දේශපාලනයක් නැති පුද්ගලයින් පාර්ලිමේන්තුවට ඇවීමෙන් මොනතරම් සුදුසුකම් තිබුණත් විද්‍යාර්ථීන් වුණත් වැඩක් නැහැ ඒ ප්‍රායෝගික දැනීම නැතුව. අද අපි සමග ඉන්න අපේ සන්ධානයේ වැඩ කරන ගාමිණී වලේබොඩ අපේ මිතුරා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක් වරලත් ගණකාධිකාරිවරයෙක්. මෙතුමා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්ව. හැබැයි ඔවුන් පාර්ලිමේන්තුවේදී ඒ පාර්ලිමේන්තුවේ සිදුවිතු කාර්යභාරය කරපු ජනතාව වෙනුවෙන් පෙනී සිටපු පුද්ගලයෝ. ඉතින් අපිටත් අවශ්‍යයි දේවා වගේ පුද්ගලෙක් පාර්ලිමේන්තුව ඇතුළට ගෙනියන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා කෑගලු දිස්ත්‍රික් ජනතාව මේ පණිවිඩය හරියට අරගෙන අපේ දේවව පාර්ලිමේන්තුවේ වෙවයි කියලා. අපි කිව්වොත් හොඳම අශ්වයෙක් තමයි මේ පිරිපුන් එක හරහා දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔහුට සුභපතන ගමන්. අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික් ජනතාවගෙන් දේව පාර්ලිමේන්තුවට එවන්න කියලා. ස්තුතියි.